දරුවන් අපේ ජීවිතයයි යහපත් දරු පරපුරක් රටට උරුම කිරීම යනු රට ජාතිය සමය වර්ධනය කිරීමට ඉතාමත්ම මහෝපකාරී වන කාර්යයක් ඉතින් අද සමාජයේ දූ දරු ගුරු දෙගුරු සහ ගුරු දරු අතර සම්බන්ධතාවයන්ට වෙනම කියවීමක් අවශ්‍යයි කියලා අපිට සිතනවා අද රටේ සිදුවන බොහෝ සිදුවීම් එක කල්පනා කරලා බලද්දී गुरु शिशु संबंधताव्यान सांप्रदायन ओब्बट गिहिंतीन वदकेल हेंगेनवा मे कथावत रक्वान पोतुपिटिये पत्ते विदुहल्पतिवरकु सिय लमायन सिवदेनकु अपयोचनेट लक्कलायै कियन पुवताक मे दैन्वीमेन पस्से अपि नवतत् सुपुरुदु वीडियोव समग एक्वेमु යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු සිය පාසලේ පිරිමි දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කළා යයි සැකපිට ඉහි එනම් 8 වන දින අතඩංගුවට ගත් බව රක්වාන පොලිසිය පවසනවා මෙම සැකකරු 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බවයි සඳහන් වෙන්නේ අපයෝජනයට ලක් වූ බව කියන පාසල් පිරිමි දරුවෝ අවුරුදු 11 සිට 13 දක්වා වයසේ පසුවන බවත් මෙම දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් හේතුවෙන් දෙමව්පියන් ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී මේ පිළිබඳව අනාවරණය කිරීම තිබෙනවා ඒ පිළිබඳව දරුවන්ගෙන් විමසූ විට පවසා ඇත්තේ පාසලේ විදුහල්පතිවරයා තමන්ට මෙම ක්‍රියාකාරකම් කළ බවයි තමන්ට ඒවා කරන ලෙස පැවසූ බවත් ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් වුණා. දරුවන් හෙලිකර කරුණු මත දෙමව්පියන් රක්වාන පොලිස් ස්ථානයට මෙම සිද්ධිය පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව සැකකාර විදුහල්පතිවරයා රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්පසු දරුවන් සිව් දෙනා වෛද්‍ය පරීක්ෂණයකට කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර සකකාර රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලේ විදුහල්පතිවරයා ඊයේ එනම් 8 වන දින පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බවයි රක්වාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්.පී. පුෂ්පලාල් මහතාගේ උපදෙස් මත සිටිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ